අද අප කතා කරන්න යන්නේ වකුගඩු රෝගවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. එතකොට මූලික වශයෙන් ලෝකයේ වකුගඩු රෝගය ගත්තොත් විශාල වශයෙන් වකුගඩු රෝගවලට හේතු වෙන්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව කියන රෝගී තත්ත්වය. ඉතින් ඊටාම වැදගත් වෙන්නේ මෙම රෝගීන් තත්ත්වයන් Tamanට තියෙනවද කියලා හඳුනා ගැනීම. ඒක ඊටාම වැදගත්. දෙවනුව Tamanට මේ රෝගී තත්ත්වයන් තිබෙනවා නම් එම රෝගී තත්ත්වයන් හොඳින් පාලනය කර ගැනීම ඉතා වැදගත් වකුගඩු රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා. ඒ වගේම වෛද්‍යවරයෙක් හමු වෙලා ඔවුන්ගේ නිර්දේශ මත කරගන්නේ ඖෂධය නියමිත මාත්‍රාවලින් ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මේ ඖෂධ ලබා ගැනීම. සමහර ඖෂධ වර්ග තියෙන වකුගඩුවට ඉතා හානිකරයි. විශේෂයෙන්ම සමහර වේදනානාශක. ඉතින් ගොඩක් අයගේ පුරුද්දක් තියෙනවා මේ මොන හරි ඔලුවකක් මක්ක විවිධ වේදනාවල් සඳහා තමන් ළඟින් තියෙන ෆාමසියට ගිහිල්ලා විවිධ බෙහෙත් වර්ග වේදනානාශක ලබා ගැනීම. මේ ඉතාමත්ම අවදානම් දෙයක්. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයෙන් තොරව මෙවැනි වේදනානාශක ලබා ගැනීම හොඳ නැහැ. මොකද මේ වේදනානාශක වලින් වකුගඩු හානි වීම සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙවැනි වේදනානාශකයක් ලබා ගත්තත් ඒ නියමිත කාලයට පමණයි ඔවුන්ට ඒ ලබා ගත යුත්තේ. දීර්ඝකාලීන වේදනානාශක ලබා ගැනීම වකුගඩු හානි කිරීමට හේතු වෙනවා.